සම්බුදු සරණයි සොපින්වත් ඔබ සැමට. දෙන්නං හෝති මහත් පලන්. දුන්නා වූදය පූජා කරනු ලැබවා වූදය මහත්ඵල මහානිසංස වන්නේය. තිලොගුරු අමාමයනී සම්මා සම්බුදුපයණණ වහන්සේ විසින් දේශනා කොට වදාල උතුම් වූශි සද්ධර්මය ලොවට පසක් කරනවස් ජයරූපවාහි නි නාලිකාව ඔබවිත ගෙනනු ලබන දායකත්ව සද්ධර්ම දේශනා මාලාවේ මේ සූදානව මේ පැටනී මිත සෝතාපත්ති සද්ධර්මාණ ශාසනාවත් සමගින් ඒකාත් මික වන්නටයි. අද දවසේදී මෙමූතුම් සද්ධර්මාණු ශාසනාව සඳහා අපගේ වන්ද නීආරාධනය පිළිගෙන සදම් මන්ටපේ වෙත වැඩම කොටපදාළ ගෞරවනීිය දේශකැරන වහන්සේ කොළ බහත ජාත්‍යන්තර විපස්සන භාවන මධ්‍යස්ථානය වැවුඩ දොඩම් තලාව ධම්ම ගිරියාරණ්‍ය සේනාසනය යන උබහය සේනාසනාදී පති කම්මට්ටනාචාර්ය, විනි්‍යාචාරය, විද්‍යාවේදී නම කියන්න ට අවසරයි අතිපූජනීය උඩදුම්බර කාශ්්‍යප ස්වාමීන්ද්‍රයණන් වහන්සේ. සුපින් නතනේ ගෞරවනිය දේශකයන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් අපි සාධනාධයක් පවත්වමෝ. සාධහූ සාධූ සාධෝ. අද දවසේදී මෙමෝුතුම් සද්ධර්මාණු ශාසනාව ලෝපුරා විසරවා හැරීම සඳහා සැදහැති විකාශන දායකත්වය ගැෙන කටයුතු කරු ලබනවා ඇමරිකාවේ පදිංචි පරාක්‍රම වීර සූරියම හත්මා, ශාමිණී වීරසූරිය මහත්මිය සහ දූවරු දෙදනා විසින්. එසේ නම් අප විසින් ඉතාමත් ශ්‍රද්ධහවෙන් සකස් කරගන්න හෙදුන වූ මේ සුපි පොනුසුවදමල් ගෞරවනිය දේශකයන් වහන්සේ උදෙසාත ගස්වා තිලොෝකුරු අමාමයනී සම්මා සම්බුදුපාණ වහන්සේ විත පූජා කරන්නටයි මේ ආරාධනය. සාතෝ සාධෝ සාධෝ. නතුරුව චාරිත්‍රාණකූලව සද්ධර්ම දේශනා පවත්වන්නට දැහැත්වටිය පූජා කරන්නටයි මේ ආරාධනය. ජයරූපවාහිනී නාලිකාව ඔබොවිත ගෙනෙනු ලබන දායකත්ව සද්ධර්ම දේශනා මාලාවේ මේ පැහිට නියමිත සෝතාපත්ති සද්ධර්මානු ශාසනාව අප කෙරිියනුකම්පාවෙන් පවත්වන්නට අපි ගෞරව නියදේශකයන් වහන්සේට දෙපානමද ආරාධනාකොට සිටමමු. අපගේ නායක ස්වාමීන්ද්‍රයණැන් වහන්සේට නමස්කාරවේවා. සාතුූ, සාතූ සාතුූ. අවසරයි ස්වාමීන් වහන්ස. ධර්මත්නයට පතමෙන් තිසරණ සහිත පංචසීරය සමාදාන්ෙන්ට නමස්කාරකයන් තුන්නතාව. නමෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමුතස්සේ භගවතුූ වරහතුූ සම්මා සම්බුද්ධසේ බුද්ධන් සරණංගච්චහාමි Budang Saranang cha Damang Dammang sarananga Damang mi, Dammang Sanggang Saranang cha Sanggang Saranang cha mi, Duti Saranang Buddhang sarananga cha Saranang Duti ampi Buddhang Saranang cha mi, Duti ampi Dammang sarananga Sanggang Saranang cha Tatiyampi Sanggang Saranangaccha mi. Tatiyampi Buddha Sangaranangaccha mi. Tatiyampi Buddha Sangaranangaccha mi. Tatiyampi Dhamm Sangaranangaccha mi. Tatiyampi Buddha Sangaranangaccha mi. Tatiyampi saranang Sanggang Saranangaccha mi. Tatiyampi Sanggang Saranangaccha gacami Saranaga menang sampunang Ambante panati pata Wirmanis. සික්කාපදං සමාධියාමේ පානාාතිපාතා වේරමණී සික්කාපදැන් සමාධියම අදිනාදාාන වේර්මණී සික්කහාපදන් සමාධියමි අදින්නදාානා වේරමණී සිකාපදන් සමාධයාමී කාමේසු මිච්චාචාරාවේරමනී සිකහාපදං සමාධයාමේ කාමේසු මිචාචාරාවේර්මණී සික්කාපදන් සමාධියම සවාධාවේරමණී සික්කාපදං සමාධ ම මසාවාධවේරමනී සිකාාපදැන් සමාධයාමී. සුරාමේරය මජ්ජපමා දට්ටානාවේරමනී සික්කාපදන් සමාධයාම. සුරාමේරේ මච්ජපමා දට්ටානාවේරමනී සික්හාපදන් සමාධියයාමි. සරනන සද්ධින් පංචසීලං දම්මන් සාදුකං සුරක්්‍ය තංකත්වාපමාදේන සම්පාදය තබබං. ආමබන්තේ සාධූසාධූ සතු සමන්තා චක්කවාලි සුවත්‍රග්ඡන්තුදවතා සදදම්මමනිරජස සුනන්තු සගමොකද දම්මසවනකාලු අය බදතා දම්මසවනකාලු අය බදතා දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස දානං සීලංච නෙක්කම්මං ප්‍රඥාවීරයේන පංචමං කන්තිී සච්ච මදිට්ඨානං මෙත්තු කෙක්කාමේ දස සදා බුද්ධි සම්පන්න පින්නත්න්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගත යුතු තියෙනවා මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙන්නට නිබන්ධව නිරතුරුව වහස මහන්සිවෙඩ ඕනේ. හැම දාමත් අපිට අපේ අරමුණ දවසකට එකවතාවක් හෝ මෙනිහිකරගන්නට හැකියාවක් තියෙනවනම්. අන්න ඒ තියෙන හැම අවස්ථාවක්ම අරමුණට අන්්ඩ තියන ඉඩකඩ ගොඩක් වැඩිකර ගඩ පුුවන්. අරමුණක තියෙන කැමැත්ත වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ තමයි අපිට පුලුවන්කම තියෙන්නේ. ඒ අරමුණ ජයගණ්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස්කර ගණ්ඩ එෙම නැත්තං අපිට අදාල ඉලක්කයට යන්්ඩ අවශ්‍ය කරන මූලිකම සුදුසුකම නැති වෙනවා. කැමැත්ත වැඩිකරගණ්ඩ ඕනේ මොහතකට හිතල බලන්න ඇයි කියලා අපිට කැමැති තියෙන දෙයක් ගොඩක් කැමැති දෙයක් හැම්වවෙලෙන් ව මතක් වෙන හොද කල්පන කල බැවුවත් අපිට තරෙන හැම්වලේම් වගේ මතක් වෙනවා නොමුත් හැබැයි එහෙම කැමැත්තක් නැති දේවල් එම වැඩි මතක් වෙන්න නෑ ක්‍රාත්මක වෙන්නත් නෑදවසේ පලවෙනිවතාවට ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යෙන් අපිට ක්‍රියත්ම කරන්න හිතෙන්නේ ගොඩක් කැමැත්ත තියෙන දේව. කැමැත්ත කෙනෙ එක අඩු වැඩි වෙන දේවල් කැමැත්ත අඩුවෙන් තියෙන කැමැත්ත නැත්ත නැතිකැමැත්ත ඇතිකරගණ්ඩත් පුලුවන් ඇතිකරගත්ත කැත්ත වැඩි කරගණඩත් පුුවන්. ඒක නිසා අපි නිවන්දින්ට ඕන කියන කැමැත්ත උපරිම වසෙන් වැඩි කර ගණඩ ඕනේ. එමකද ජීවිතයේ කාමච්ඡන්දය කියලා කියන මහා කරදරකාරී කැමැත්ත කැමැත්ත කියන්නේ අපි හැමෝම දන්නවා මේ වෙනකොට ප්‍රකීර්ණක චෛතසකයක් කියේ කියලා කියන්නේ හොඳ පැත්තට හෝ නරග පැත්තට යෙදෙන පැත්තකට ක්‍රියාත්මක වෙනවා අකමැත්ති දේ කියන දේට ප්‍රතිවුරුද්ධව කැමැත්ත ක්‍රාත්මක වෙනවා බැරිවෙලාවක්වත් ලෝකේ තියන දෙේවල් වලටනම් කැමැත්ත තියන්නේ ඒ පැත්තර මේ කැමැත්ත දෙෙනවා සමහර අය දුස්සීලකංවලට කැමැත්තය දෙෙනවා සමහර අය ගොඩාක් වැරදි දේවල් වලට කැමැත්තව උපදිනවා. ඉතින් එහෙම ඒ කැමැත්තර කියනවා අකුසල චන්දය කියලා අකුසලත්්ඡන්දය කියලා කියෙනවා අපි දන්නව චන්දය කොටස් එක්කට බෙදෙනවා කුසල චන්දය සහකුසල චන්දය කිය ඒහින්ද මේ ජීවිතය ගෙවන ජීවිතය තියෙන නිරාර්ථක ස්වභාවය ලෝක ය මේ පංචුපාදානස්කන්දය මගේ වසගේට ගණ්ඩ බැරි ස්වභාවයන් තේරුන් අර ගෙන අපි මොකද කරන්න ඩුවනේ මේ ලෝකයේ එකතු වෙලා තියෙන දේවල් පිළිබඳව තියෙන කැමැත්ත පංචුපාදානස්කන්දය අපිට දැනෙන පේන හැගෙන ආකාරයට අපිට අම්මාය තාත්තාය සහෝදරයා ඥාතියාය එක එක දෙවල් අප වසගේට ගණ්ඩ බැරි ගොඩක් දේවල් අපේ වසඟයට ගණ්ඩ පුළුවන් කියලා මොකක් දූ මුලාට පත් වෙච්ච අදහසක් ඇත් වෙලා තියෙනවා. අන්න ඒ අදහස සම්පූර්ණයම අයින් වඩ ඒව ඇතියෙන ඒ අතාබුත සුරූපය මෙැහි කරලා. මගේ හිත මේ මුලාවෙන් ගලෝ ගණ්ඩඕනයකින් අදහස ඇතිකරගණ්ඩඕන පින් අදී දසකට එකවතාවක් වත්. අපිට වැනි අදහසක් ඇතිවෙනවනං ඒ ක්‍රියාත්මක කරගන්න අපිට හැකියාවක් තියෙන ඉඩ කඩ ගොඩක් වැඩී හොම අමාර වැඩක් තමයි කෙස්වලින් හිතමු දවාගන්න එක හරියට සැඩ පහරකට අහුුවච්ච කෙනෙක්ව ඒ සැඩ පහරෙන් ගලෝ ගන්ඩ නැත්තන් සඩ පහරයට ප්‍රතිවරුද්ධ පීනන්ඩ එයට ගොඩක් අමමාර හැබැයි සැඩ පහර යන පැත්තට යඩනං බොහෝම පහසුවයෙන් පුළුවන්කම තියෙනවා සැඩ පහර යන පැත්තට ති නික හිටියත් යන තැනක රැදිලයින්ඩ අත් බොහම ීර්රය කරන්න ඕන ති ඒගේ තමයි මේ හිත අකුසලයෙන් මුදවාගෙන කුසලය පැත්තට වර්ධය කරගන්න එක පහසු වැඩක් නෙේ. තින් ඒකයි අපි මේ ධර්ම දේශනාව ආරම්භේදී හැමදාම මේ වගේ ඉක්මනින් සෝතාපන්න පලයට පත්වෙන්ට කියලා කියන්නේ මොකද සැඩ පහරකට අහුුවවෙච්ච කෙනෙකුට අපිහිතමකෝ යම් ගඟක් සැඩ පහරකට කියලා කියන්න එය පීනගෙන පීනගෙන ගිල එක්තරා බැම්මකින් හ පැතට පැන්නට පසේ එතනින් පල්ල හැට අය ගලාගෙන යන්නේ නෑ. අන්න ඒ වගේ තමයි සෝතාපන්න පලයට පත්වනාට පස්සේ ආය සඩ පහරකට හු වෙනවා ඇත්තටම ඒ තමයි නිත් පැත්තර තියෙන සැඩ පහරය කියන්නේ අපය පැතට තියෙන සඩ පහර පරිවර්තනය වෙනවා නිවන පැත්තට හිත හැම වෙලේම යොමුවෙන්න ඊට පස්සේ මොකද යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි සෝවාන් අංග අතර එකක් තම යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය තමන්ගේ තුළ ක්‍රියාත්මක වෙන නිසා. හැම නිමේශේක්ම විසඳදුමක් වවැන්නේ ආර්යෂ්ටයක මාර්ගෙන් යුක්තයි. ආර්යක්ක්ෂාංගික මාර්ගයෙන් සමන්නාගතයි කියලා කියන එකේ තේරුම හැම නිවේසේම ආර්යෂටායක මාර්ගය ක්‍රියාත්මක වෙන තමන් තුළ. හැම දුකක් එනකොටම විසඳම හොයන්නේ නෙවෙයි හොය වෙන්නේ. එකන්නේ තමන්ගේ මනස. විසඳම ලබා දෙන්නේ අපේ පන්නත්න්නේ ආර්ේෂ් ෑැක මාර්ගයෙන් ඉතින් නිවන පැත්තරම ැබරු වෙච්ච තක් එකද මේ කඩයිම පන්න ගණ්ඩෝනේ අන්න ඒක තමයි අපි දවස ගආනෙේ මතක් කරන්නේ මේ කඩයිම පන්නගණඩ කියලා හෙම නැත්තං අපේ ජීවිතය කොහයාරි තැනකදි අමාරුවේ වැටේවි. සංසාරක ජීවිතේ බොහෝ දුක්වෙදින තැන්වල්ට පත්්‍රේවි. ඇති මේ දිනවල අපි සෝතාපත්ති සංයුක්තයේ තියෙන මේ ඇතු දන්නවා. දැන් සෝතපත්ති සංයුත්තය කියෙක මංහිතන්න කාටත් හුරු වෙලා ඇති කියලා අපි කතා කළ සංයුත්ත නිකායි මහාවක්ග පාලී සෝතපත්ත සංයුත්තය කියන වචනය දැන් පුරුදුයි ඉතින් වචනය පුරුදු වෙලා මදී අපි සාකච්චා කරනකොට ඒ සූත්‍ර ධර්ම තමනුත් අරගෙන හදාරන්්ඩ ඕනේ ඒ හධරනකොට තේරෙනවා මේවා මූලාස්ත්‍ර නැත්තම් බුද්ධ වචන එතු අපිට ලොකු විශ්වාසයක් ඇතිවන මේ මේ කාරණ මේ මේ තැන්වල තියෙනවනේ එද කියලා ඒ කාරණා සාකච්ඡා කර අත්‍රවාරේ මේ පින්නන්තය දන්න ප්‍රායෝගි කන අපි කතා කරන ව කියලා ඇති මේදීනවට කතා කරමින් ඉන්නේ දස පාරමිතාවන් පිළිබඳව හැබැයි බොහෝ කරුණු තිබුනට ඉතාම ප්‍රායෝගිකව අවශ්‍ය කරන නිවැරදි මානසිකත්වයන් එක් මේ පාරමිතාවන් පූර්ණය කරගන්නට කටයුතු කරන්න ඕන නිසා අපි කාරණ පහ බොහෝ කාරණනා එකතු කරගන්නට තියෙදදි කාරණා පහකු අපේ මනසේ එකතු කර ගනිමින් මේ දසපාරමිතාවන් වර්ධනය කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. ඒ තමයි සෝමනස්ව සහගත බව අසංකාරක බව ඥාන සම්පරයුක්ත බව උපාය කවුශල්ලයෙන් යුක්ත බව සහ කරුණාව කියන කාරණාප හමකද බෝධිසත්වයණන් වහන්සේ දස පාරමිතාවන් සම්පූර් කරංගන්නේ කරුණාව සහගත උපාය කවුශල්ලයෙන් යුක්තව ගේ කුසලයක් සම්පූර්ණ වෙන්ඩන යාන සම්පෘත්්‍ර භාවය තියෙන්ඕෝන එවගේම සෝමනස්ස සහගත බව සහ අ සංකාරයෙක බව තියෙන්ඩෝනෙති මේ කාරණත් එක්ක අපි දාන සීල කියන කාරණා දෙක පසුගිය දිනවල සාකච්ඡා කරයි තාමත්ම ගැමරරි. අද තියෙන නෙක්කම්ම සංකල්පනා කියන කාරණාව. ඉති නෙක්කම්ම පාරමිතාව ති නෙක්කම්ම කියනකොට දන්නවා නැක්කම සංකල්පනා කියලා. නෙක්කම්ම පාරමිතාව මහාබෝධසත්වරූ පුරන්නේ තමන්ගේ ජීවිතය පවා අතහරිමේ. පච්චේක බෝධිසත්වවරු තමන්ගේ සරීර අවයාව පවා නැතිවෙන අවස්ථාවලදිත් නෙක්කම්ම සංකල්පනවා අතරි නැමහා බෝසත්වයණන් වහන්සේ ගැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තින මට කලන්තය දාලා වැටුණක්. අපි දන්නවා මේ කෙලෙස් බරිත මිනිස්සුන්ට ඒ දේවල් නැතිවෙනකට කලන්ති දාලා වැටෙනව කියලා . Puranne, ක මලමනිී ලඟක න්ති දාලා වැටෙන්න්නේ එකයි මිනිසුන්. මලමනිී ළංඟ කලන්ති දාලා වැටෙන්නේ ඒ මොකද ය තමන්ගේ කෙලෙස් නැත්තං තියෙන ආසාවල් අනාගතයේදී මේ රූපය දකිමින් මේ රූපය අසමින් මේ රූපය විඳමින් මට නැවතවාරයක් සතුටුවෙන්ඩ පුළුවන් අවස්ථාවන් සම්පූර්ණයම නැතිවුණ කියලා දැනකොට තමයි ඒ ලන්ති දාලා වැටෙන්නේ. ඉති මහාබෝදධෂ්‍යත්වයන් වහන්සේ කලන්ති දාලා වැටෙන මට්ටමට ආවත් සාරීරිකෝ උදුබල වෙලා බුදුරජාණන් වන්ේ දේශන කරන මහාබෝදධෂ්‍යත්ව දේදත් නෙක්කම්ම කියන සංකල්පය නන් ඇතිවෙන්ට දුන්නේ නෑ කියලා ති නෙක්කම්ම කියන සංකල්පය දිගින්දිකට තියාගෙන ඉන්නකොට තමයි ඒකට වෙනස් වඩට ඉට දුන්නේ නෑ කියලා එතුකොට තමයි මේ කලන්තේ දාළත් වැටන අපි දන්නවා දුකර ක්‍රියාව කරන වෙලා වේදී ඒශරීරය මහත් වූ දු බලදත්වට පත් වෙලා එවැනි තත්යකට මහා ෝත් සත්තන් වහන්සේ පත් වනා කියන්න හොඳයි දැන් අපි බලන්ඩුවන අපේ ජීවිතය දෙහා පංචුපාධනස්කන්දේ යථාභූත ස්වරූපය මේ පංචුපාදානස්කන්දයට මට පිහිට වෙඩ පුළුවන්ද ඉතින් මේ වගේ දේවල් ගැන හොඳින් හිතල බැලුවොත්හෙම අපි ලොකු අපහසුතාවකට පත්වෙලා තියෙන පෙන්නත්ද ජීවිතය අපි ගොඩක් ොදු ඇතිකරගෙන තිවා ගිවිසුම්. ගිවිසුම් ඇතිකරගෙන තියෙන මොනොවද අපි එකන එකට අම්මලා තාත්තලා එකඇන්නේ එමනත අම්මලපුතාලා අම්මල දුවලා තාත්තල පුතාලා ඉගැ දෙමවපියන් දරුවන් අතර ඒවගේ ආදරය කරන අතර නොයෙකුත් අය අතර ගිවිසුම් තියනවා අපි අම් කියනොතමන්ගේ දරුවට ම ජීවිතය තියෙනකංගවයි කට්ය බලාගන්න එතකොට දරුව කියනවාද මම ජීවිතයේදා ජීවිතන්තය දක්වා අම්මා බලාගන්නවා කියලා ඇති මේ වගේ අපි මේ ඔක්කොම අපි අභ්‍යන්තරගත් ගිවිසුම් අපි නග තින මේ මගේ අම්ම මේ මගේ තාත්ත මේ ම ආදරය කරන මේ මගේ සහෝදරයෝ මේමගේ යාලුවෝ ්‍රයාලුව මට පිහිට වෙනවා වගේ හැම්වෙලේම අභ්‍යන්තරගත ගිවිසුම් වගේත් තියෙනවා විතරක් නෙවෙයි විහිලුවකුත්තියෙනවා ඇතමයි මේ සරීරය මට පිහිටවේවි මගේ සිත මට පිහිට වෙනවා මේ හිත මට උපද්ධ වන සන්තෝසය. නොහ දෙදහිද බහිරදේවල්හින්ද මගේ හිතමට සතුටක්කු පද්වනවානං ඒ සතුට මට හැම්වෙලේම තියාගන්ට පුළුවන් කියලා ගිවිසුමකුත් තියෙන හිතත් එක් ප්‍ර ඒට තේරුන් නැතිවනාට ඒවා ගිවිසුම්ගියසුම් කියලා කියන්න අප පොන්දුව නැත්තන් අපි ඒට බැඳිලතියෙන බැඳීම කියලා කියන්න අපිට බැඳදිල තින මෙන්න මේතත්තේ ම දිගටම සතුට වෙනවා කියලා අදහසක්යවා මගේ හිත භාවිතා කරගෙන මගේ කය භාවිතා කරගෙන අනුන්ගේ කයිවල් භාවිතා කරගෙන අනුන්ගේ සිත්්භාවිතා කරගෙන අපි මේ කටයුත්ත කරනවා කියලා අද හසක්යෙන් අපි නත් මේ ගිවිසුම් ක්‍රාත්ම කරඩ අපිට බැෑ. කොච්චර ගිවසුම් ඇති කරගත්ේ එකිනෙකා අතර සම්මත වසයෙන් ඒ ගිසුම් ක්‍රියාත්ම කරන්න අපිට අයිතියක් නෑමේ ස්වභාව ධර්මය තුළ. අපි මේ සියලු ගිවිසුන් දෙමවපියන් දරුවන් අතර පවා ඇති වෙලා තියෙන එක්තරා ආකාරයක බැඳී ඉම්වලට එම මේ ගිවසුම් කෙලකිවේ වඩාතේරෙන්ඩ ඉතින් මේ ගිවිසුම්වොල්ට ඉඩ නෑ ඉඩ නැත්තෙමකද මේ හැම දෙයක්ම අපේ වසගෙන් තොරව ඉක්මනින්ම නැවතිලා යනවා වෙනස් වෙලා යනවා කැඩි ලබින්දිලා යනවා ඒ නිසාවෙන් අපි අනිවාරයෙන්ම මේ ගිවිසුම් වලින් අයින්වෙන්ඩ අපිට සිද්ධ වෙනවා අන්න ඒක නිසා අපිට අදහසක් ඇතිවවැෙන්ඩෝවන හරිට කොයි වගේද ඇතිවෙන්ඩෝන අදහස අපේ පින්නත්න්නේ අපි දන්නවා කැලේක අතරමං වෙච්ච කෙනෙක් ඉන්න. භයාානක කලයක් ඒැන්නේ මං පහරණ ස්ොරු ඉන්නවා විසකෝර සර්පයෝ ඉන්නවා අලිකොටි වලස්වාදී භයානක සත්තු ඉන්නවා මේ වගේ කැලේක අතරමං වෙලා එහාටම මෙහාට යන කෙනෙකුට රස පලතුරු ගහ කම්බෙනවා ඉතින් පළතුර ගහ උඩට නැගල යා පලතුරු කඩාගෙන බොම රස විදිනවා හැබැයි ඒ විඳන හැම්ම නිමේෂයක්ම එයාගේ අදහස තියනෙ මේ පලතුරු කොච්චර රස වුණාත් මෙතන හරි භයානක අඩවිය මේ කැලෙෙන් පැනගන්නෙ කොයි වෙලාවෙදි කියන අදහස නැති විනිමේශයක් නෑ. මේ කැලෙෙන් පැනගණ්ඩ ඕන කියන අදහස නැති වෙලාවක්නෑ ඇය පළතුරු කනවාතම ඔන්නයට සීතල දිය දහාරක් තියෙන ජලාසයක් කම්බෙනවා. ය හොඳට නාගන්නවා. හැබැයිඒ නාගන්නකොටත් පරිස්සමෙන් නාන්නේ. මේකඒකි මුලෙක් ඉන්නවාද එහ පැත්තෙන් කොටියෙක් පනීද සර්පේක්්ගහයිද හොරු පනීද කරදර කාරි තත්ත්වයක්. ඉදි මේ ඔක්කොම විදින අතරවාරෙ කොයි මොහොතයද පැනගන්න කියෙන දහස්තියන. ඒකන්නේ කැලෙෙන් පැනගැනීමේ සංකල්පයෙන් යුක්තව ඉදගන්න තමයි මේ ඔක්කොම දෙවල් කරන්නේ ඒ තැනැත්තා අන්න ඒ වගේ වෙන්ඩෝ නෑ අපි අම්මත් එක් ගන්ඩ වෙනු තිනෙන තාතත් එක් ගන් වෙනු තියවා. ගෙවල්දරුවල් ඉඩංකඩං යානවාහන වතු පිටි ආදී ඔක්කොමත් එක්ක ගන් දෙරු තිෙනවා අපේ හැබැයි කෙස්ල තියන භයානකමයි සංසාරගත තියෙන භයානකමයි තමන්ටම ලැබෙන්ට තියෙන අනතුරයි. හිත පිරිසිුදු කරගත්තය නැත්තම් මරණ මංචකයට පෙර කෙලෙස්වලින් ඒ දේවල් වලටම ඇලි ඇලි ඇල තවත් ඉතා භයානක ජීවිතයක් බවයක් සකස්ගෙනවා කියලා දැනගෙන මොකද කරන්නේ දැනගත්ත අයට මේ කෙලෙස් භාවිතා කරදි ආහාරගන්නකොට. අන් අය සමගාස්ත්‍රයකරනකොට අම්මතාත්තා සමගාස්ත්‍රය කරනකොට දරූ සමඟ ඒ හැම නිමේශයකම තියෙන අදහස තමයි පෙන් නති මෙතනින් පැනගණ්ඩු නෑ කියෙන අන්න ඒ සංකල්පනාවට කියන නෙක්කම් සංකල්පනාව කියලා අන්න එහම සංකල්පනාවක් තියෙන්ඩ වන අහල බලන්ඩ හිතෙන් හිත කොහැරි ඇලෙනකොට හිතෙම ප්‍රතිරෝධයක් එනෙනවාද කියලා. හිත කොහෙත්ත එක් හරි ගැටෙනකොට හිතෙම ප්‍රතිරෝධයක් එනවාද කියලා කෙටියෙන් කියනවා අනං ලිම් ගැටීම් හැමතැකදීම අපි ඇතිවෙන දුක් අකුසලඇත් එක්ක දුක් ඇතිවෙන ඒ ඇලෙන තැන් පිළිබඳව අපි සතුට ඇතිවෙන කිවට පින්න ඒවා රැ ගණ්ඩෝනය කියලා ඒවා රැකගණ්ඩ ැරිවෙ කියලා බය රැ ගණ්ඩ ෝනය කියලා අවශ්‍යතාවයක් රැක ගැනීම සඳහා දඩුමුගුරු අතට ගැනීම් වගේ ස්වභාවයන් ඉතාම දැඩි හැඟීම් ඇතිවෙන ගතියක් ලේමස් නහරයට ඇයට මිදුරුවරින් හඳදිල තියෙන මේ මනුස්ස ශරීර පිළිබඳව දැඩි හැගීම් ඇතිවෙලා ඒවා අත හැරගන්් බැරුව මේ අවිද්‍යාව නිසා උපදෙන වූ තත්ත්වයක් තමන් තුළ ඇතිවෙනවා. කාම සංකල්පනා ඇතිවෙනකොට කාම සංකල්පනා කියලා දැනගත යුතුයි. කාම සංකල්පන ඇතිවෙනකොට කාම සංකල්පන ඇතිවුණ කියලා දැනගත්තා කියලා එක නැතිවෙෙන් නෑ. රෝගයක් රෝගයකින් පීඩා ලබන කෙනෙ මං මේ රෝගයෙන් පිඩා ලබනවා කියලා දැනගත්තා කියලා රෝගෙන් ඇතිවෙන්නන ප්‍රතිකාර කරන්න වන න්නේ වගේ අපේ හිතේ කාම සංකල්පනා ඇතිවෙනකොට කාම සංකල්පනා කියලා දැනගත්තේ නැත්තං ප්‍රතිකාර කෙලෙ නෑ අපි අති රෝගය හඳනාගත්තේ නැති අය ගොඩා කල්ලඉන්න පිලිකාවක් වගේ රෝග හැදිලා. ඒවා හඳුනාගත්තේ නැති වෙන කොට සුව කරට බැරි තරමටම වැඩි වෙනවා. කලින්ම අපි කියේනො කලින්ම හඳුනගත්තර ෝොක අඩුරගන්න තිබුණා කියලා. අන්න ඒ වගේම තමයි මේ කෙලෙස් සමහර කෙලෙස් ධර්මයන් කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා ිහින්සා සංකල්පනා සමඟ වැඩෙන් ඇරියුොත්. ඒවා මේ ජීවිතයේ සුව කරගන්නඩ බැරි තරමටම බුදුරජාණන් වහන්සේ විනාස කරන්න. තරමට තමන්ගේ මව් විනාස කරට තරමට ඒ සකල්පන වැඩියන ෑතාකාලන සිද්වෙන සිද්ධත ර ලපාම අපිට හොඳර තේරෙන හුඟාක් දෙනෙක් පොඩි දේකද අන්නය මරාදමන්නට ප උත්සහ කරනවා. හරි මුරුග ස්ඥාවන් පහළ වෙලා වගේ. ඒ වගේ හැසිරෙන ස්වභාවයක් සමාජය තුළ තියෙනවා ඒ නිසා අපිට සිද්ධ වේවි පින්නත්නී නිවැරදිව මේ දේ තේරුම් ගණ්ඩ මේ සංකල්පනාවන් තමන්ගේ තුළ උපදිනකට කාම සංකල්පනා ව්‍යාපාත් සංකල්පනාදිය මේ මහා වැරද්දක් මේක තුළින් මාව විනාසයට පත්තෙන්ට පුළුවන් කියෙන අදහස අපේ තුළ අන්න වාරයෙන්ම තියෙන්ෙනුවනේ එහෙම ඒ අදහස එන්නේ නැත්තං ඉක්මට එක හදා ගණඩු නත නනිම්බවිදධතිී දුක්කේ ඒ සමක් වූ විශුද්ධියා. මේ නිබ්බිදාව කියන එක අපි තේරුම් ගණ්ඩවන කල කිරීම කෙනෙ එකයි දුකෙහි කලකිරීමේ පංචුපාදානස්කන්ධ ඇත එක තියන ගිවිසුන් නිසා හැමදා ඇතිවෙන්නේ දුක් ඇත් එක්ක කිසිීම දෙයක් කරට පුළුවන්කමක් නෑ මොකදයාව මගේ වසගේට ගණ්ඩත් දෑ ඒවිතර නිර්්බන්ධව වෙනස් වෙන ඉතාම හිතුවක් කාර මගේ අභිමතය පරිදි හැසිරෙන්න්නේ නැති ක්‍රියාවලීන් පහක් තමයි රූපවේදන සඥ්ඥා සංකාර විඤ්ඥාන කියලා කියන්. මගේ අභිමතයට ඉන්න නෑ. මගේ අභිමතය කියලා කියැෙ මම කැමති විදිහට ඒවා රැඳේ නෙනෑ ඒව නිකං හුලගයන බලාකුලක් වගේ අපි දන්නවා හුලගයන වලාකුලක් අපේ පින්නත්න කිසිම විදිියකින් හැඩේ අපිට ඕනෑැට තියෙන්නේ. ප්‍රාථනා කරාට ඒ වගේ වෙන්නත් නෑ ඉතින් එන විදිහකට බලාගෙනඉන්ට විතරයි අපට තියන්නේ. පංචිපාදනස්කන්දය ඒ වගේ මයි. නොඒකුත් ආකාරයට හැම නිමේෂයකම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් එතකොට ඒක මම අල්ගත්ත කියලා සිද්ධ වෙන එකම දේ දුකට පත්වීම විතරයි මගේ වසඟයට ගන්්ඩ බැරි මට අයිතියක් නැතුව මේ ලෝකයේ සිද්ධ වෙන ක්‍රියාවලියයක් පංචිපාධනස්කන්දය කියරකෙන එක නිකං. බොහාට වක්වත් ප්‍රයෝජනයයක් ගණ්ඩ පුළුව එකක් නෑ මට ඕන විදිහට හරිද නො ඒකුත් ආකාරයේ විනාසකාරී තත්ත්වයන් තමයි තියෙන්න්නේ ඒ ගැන අපි ඉතාම හොඳින් අවබෝධයකින් යුක්තව කටයුතු කරඩඔන්න විසාල අවබෝධයක් අපිට තියෙන්ඩ ඕනේ එහිත මේ නෙක්කම්ම සංකල්පනා තමන් තුළ වර්ධනය කරගණ්ඩ බොහෝ දේවල් තියෙන බුදුරාන් වහසේ දේශනා කරපු ධර්මය හැම වෙලේම දැනන්ඩවන දුක් ඇවෙනකො අය ම දුකක් විදින්නේ නෑ ය ම දුකක් විදින්නේ නෑ කියලා. අපි ඉතාම ප්‍රබලව මේ දේවල්වල ආදීනව මිනිහි කරණ්ඩෝන ඒකමමයි. නැවත නැවත මොනදේ ඇතිකරගත් මොනදේ මගේ ජීවිතයට ලංකර ගත්තත් මට දුක් ඇති වෙනවා. අන්න ඒ දුක් නැතිකර ගැනීම සඳහාමම කටයුතු කරණ්ඩෝනි කියන පරම අදහස තමන් තුළින් ඇවිල්ලා අත්මිදීමේ නෙක්කම්ම සංකල්පනාව, ධය කරග්ඩ ඕන ඇති මේක වර්ධන කරගන්න ආකාරය ගැිවිමිසා බලන්ඩ ඕන සංකල්පනනානැත්තම් විතර්ක කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක මෙට මේ විතර්ක කියන චෛතසිකේ ස්වභාවය ගැන ුට්ටක් අපි තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේකින් ලෝකු ප්‍රයෝජනයක් ගඩමක් හැමදාම කියන්නේ තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගණ්ඩ ඒක හරිපත්තට හරවන්ඩ පුුවන් මේ ක්‍රියාකාරර්තය තේරුම් ගතට පසිති අපි බලමු විතක්ක චෛතසිකය කොයි ආකාරයටද අපේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියෙක් ඉතාම නුවණින් බැලුවොත් අපිට තේරෙනවා මොනො හරි දෙයක් ගැන අපිට ආසාවක් ඇතිවන්හම පින්නත්න්නේ මොකද වෙන්නේ ඒ කැමැත්ත ඇතිවෙච්ච දේ හරියට නිකං දුන්නකින් විද්ධ ඊතලයක් වගේ දුන්නේෙන් විද්ධ ඉතලය ඒ දුන්න ඇත්ද එකේ බලය නිසා ඒ ඉලක්කය කරා හබාගෙනන හුලන් කපාගෙන හබාගෙන යනවා ඉලක්කය ළඟාවන්න තුරු න්න ඒවගේ අපේ හිතටත් යම් ආසාාවක් ඇති වුණහම. නැතම් වුවමනාවක් ඇති වුණහම තරහට අදාලෝමනාවක් වඩත් පුලුවන් ඒ ඇනි ව්‍යාපාද විතර්කයක් වඩත් පුුවන් නැවත නැව නැ නැවත නැවත ඒ අරමුණ එන්ඩ පටන් ගන්න තරහ කාරය මොකරරිකට තරහක් ඇති වුුණහම කාත්්‍යකරය තරහකාරයාව නැවත 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 මගේ කිසිීම අදහසක් නෑ නැවත්මට මතක් කෙනවා. ඒි දන්න කාරණාවක්. ීවිතය අරගෙනයනකොට අතීත අධ්‍යැකීම්දියා හැරල බලනකොට තේරෙනවා එහෙම දේවල් වෙලා තියෙනවා කාම සංකල්පනාත් එහෙමයි මොුණහරි දෙයක් ගැන ආසාවක් ඇති වුණහම අපිහිතමුූ ගයක් හදන් ඕෝන කියලා හිතුුණ කියලා මගේ ඉඩමත්තියෙනවා ම ලස්සන ගයක් දැන්ඉතින් හදන් ඩෝන කියලා අදසක් පහල වනාට පස්සේ බලන්ඩ උදේ නැගිට හමත් මතක් කන්නේ මං මතක් කරන නේ මතක් වෙන රෑනිදාගට ගහැබත් මතක් කන්නේ එක වාහනේගේ යනකොට වවෙෙන ට වැඩිය පාරතියන ගෙවල් ගැන අරමුණ වෙන වෙන දට ඔහේ අනකොට අරමුණවෙන්නේ නෑ දැම්මකද වෙන්නේ අරමුණ වෙන ගාලතියන පාට ගැන කුලට හම්බුණනා කියල හිතන් හම්බුුණ හමත් අහන්නමකද මට හොඳ ගෙවල් හදනක්ේ කොයාගන් පයිදවාහලවල් හදනෙනක්ොයාගන් පෙද මේ ම යහන්න මේවමයි හිතන්නේ. ඒ අරමුණේ හිත නැවත නැවත නවත නැත නංවන ස්වභභාවයක්තියන අන්න ඒ කෘත්තිය සිද්ධ කරන්නේ ඒ වන්න මේ විතක් කියන චෛතසික ධර්මය අපේ හිතේ තියන ක්‍රමවේ දෙයක් එක හිත නොවන හිතත් එක්කම උපදින හිතගන්න අරමුණම ගන්න හිත නොවන ධර්මතාවයක් තමයි මේ චෛතසික ධර්ම කියලා කියැනෙ තොට විතක්ක කියන චයිතසිකය ක්‍රියාත්මක වෙන නිසා මොකද වෙන්නේ එයාගේ කෘතිය තමයි ඒ අරමුණ නැවත නැත නැවත නැවත නැංවීම. න් එඩෙන්ඩ මොකතුවෙන්නේ මේක ප්‍රබලත්වය වැඩි වෙනකොට ඒදේම ඒදේම නැවත නවත නැවත නැවත නවත නවත මතක්ක කඩටන්ගන්න අතකොට ඒක කාම විතක්කයක් නං ඒ ගැන තිෙන ආසාවන් දරුණු විදිහට වැඩියෙන ඒක ව්‍යාපාත විතක්කයක් නං එකත් එක තියෙන ගැටීම දරුණු විදියට වැඩියුණ අපි පින්වන්තායට මංගේ කමමුතුුවෙන් කියට න්න ගත්තක් හරි තරහ යාම තරහම මෙ මේහි කරන්ඩ මෙහි කරන්න මේහහි කරඩ තරහ කිය හැඟීම වැඩවෙන හැඟීමම ප්‍රබල ෙන්ඩ ප්‍රබලෙන්ඩ තව මෙිහි වෙන එක වැඩවෙනවා කාමයෙන් රාගයෙන්මනිහි කරන්ඩ ගිහාම කෙනෙක් පිළිබඳව මොකද වෙන්නේඒ හැගීමෙන්ටෙන්ට වැඩි වෙනවා හැකිීමම වැඩිෙන්ඩ ඩවට තාවත් ම වෙන අපිතින් වැරදි සංකල්පනාවලට ගොදුර වෙනම කියලා කිය එක තේරුම එකන්නේ අපි අර්ගයට කරණියකට ගෙම්බෙක් හුන අපිෙනවා ගම්බා ගරණයට ගොදුරුනා කියලා දැන් ගෙම්බා කෑ ගැහුවට ගැලවඩ. ෑ ගහනවා පුම්බනව දංගලවා ගැලල් වැ ික ික ටිටිකා සර්පයාගේ ගහනයට ගන්නවා. ඒවගේ සංකල්පනාවට ගොදුරුණාට පස්සේ අපිට අවශ්‍ය නිදහස ලැබෙන්නේ නෑ. එකට හේතුවෙන්නේ නිසරුදේ සරුවසයෙන් ගැනීම සරුදේ නිසරුවසයෙන් ගැනීම ති මේක මං කියන දෙයක් නෙවෙයි මෙ නිසරුව තියෙන පංචුපාදානස්කන්දය කියන්නේ සරුවසයෙන් ගණ්ඩ පුලුවන්කමක් නැති. පංචිපාදානස්කන්දය සරු විදිහට නැත්තන් හොඳම දෙයක් විදිට ඒක තමයි ලෝක තියෙන පරිමම හොඳම දේ කියලා දැනෙන ආකාරයට අපේ මනසිකාරය ක්‍රියාත්මක වෙනවා නං පිිනත්න ඒන අපිට දැනෙනවනං ඒක මනුස්ස සරීර අසුභ ස්වභාවේ තියනෙන ඒ සුභවසයෙන් දැනෙනවනං අන්න ඔය ගැටඩුව අපිට තියෙනවා මොකක්ද අපි මේ කතා කරව්ේ බලන්ඩ මොහොතකට හහිතලා යම් කිසි වැරදි අවබෝධය නිසා තමයි මේක වෙන්නේ කෙනක තේරෙන්ඩෝනෑ. ඉතින් එඒ ගොදුරුවීම පිළිබඳව බුදුරජාන් වන්සේ දේශනා කර තින ආකාරය බලන් අසාරයේ සාරමතිනෝ සාරේච්ඡාසාර දස්සනෝ තේසාරං නාධිකච්චන්ති මිච්චා සංකප්ප ගෝචරා අසරුදේ නිසර විදිහයටත් ගන්න කෙනා. අධිගම ආදිය කැන ලෝකය පිළිබඳව අවබෝධයක් ඇති වඩ නෑ යටට කවදක්වත්න් ඒ විතරක් නෙවෙයි වැරදි සංකල්පෝට ගොදුරු වෙන කියලා ගොදුර වෙනකෙන හුව වෙනවා ගැලවෙන්ඩ බෑ. ඉතින් අන්න ඒ නිසා චූටි ඉඩක්වත් දෙන්නේ නැතිවඩ අපි ප්‍රවේසං වඩ ඕනෑ. හැම වෙලේම ආදීනව දකිමින් ඒයින් අතමිදීමේ ආනිසංස නැවත 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 මෙනෙහි කරමින්. නෙක්කම්ම සංල්පන ඇතිවෙන්ඩ උනට කැලෙ ඉන්න කෙන හොඳට එක ආදීන දන්නවා කොච්චර. ක්‍රස පලතුරු තිබනත් කොච්චර සිල් ජලය තිබනත් කොච්චර නිස්කලංක පරිසරය තිබුණත් ඒ ආධිනව දන්න එක මේ වගේ අනතුරු තියෙනවා කියලා ඒවගේ අපි දන්නවා අපේ පින්නත් අපිට එකතු වෙලා තියෙන බොහෝ දේවල් තියෙනවා ජීවිතේ ඒ දේවල් නිසා වෙන් අපිට ලොකු දුක් පහලවෙඩ හේතු සකස් වෙලා තියෙනවා කියලා ළඟ තියෙන දේවල් නැතිවීම කියන එක. හැම වෙලේම විමසල බලන්ඩ මට මේ දේවල් නැතිවෙන කොට දුක් ඇතිවේද ලඟ තියන හැම දෙයක් ගැනම හෙම හිතන්්ඩෝන මට මගේ නැතිවුණ ජීවතෙන්ට පුළුවන්ද. මට මගේ දරුව නැතිවුරොත් මට කොකොමගේ කොහොමද මට හිත හදන්ඩ පුළුවන්ද. හද යම්හයකින් පෙන්න්නත්න තමන් බැදිිලා තියෙනදයක් හදිසිය නැතිවුණු දරුවෙක් නැවුුණ මගේ ජීවිත කාලෙ සමහර මවරු සමහර පියවරුඉන්නවා මුළු ජීවිත කාලෙම ඉතාම කේදනීය ඉරණමකට පත්වෙලා ඉන්න. ඒ කියලා කියන්නේ අකලට තමන්ගේ දරුවන් වියෝවෙලා අකළට තමන්ගේ දරුවන් වියෝවනාට පස්සේ මොකද වෙන්නේ අය ලොකු ගැටලුවකට පත්වෙනවා ඒැ ඒ පත්වෙන ගැටලුව තමයි මුළු ජීවිතේම ඒ ගැන මෙනෙහි වෙමින් මෙනෙහි වෙමින් මෙනෙහි වෙමිින් පීඩාකාරිව ජීවත් වෙලා අපි දන්නවානේ හිත අනි වාරයෙන්ම කයට බලපාන බව රක් යැන කොටතරහ මූුණක් එෙනවා පොඩ්ඩි වෙලාවක ඉරිසිාවක්නකොට ඉරිසිාවට අදාළ මූුණක් හැදෙනවා චූටි වෙලාවකින් එගැන මේ හිත කොච්චර දුකක්කාබහාම කඳුළු ගලනො ඒවගේ මේ හිතේ තියෙන කලකිරීම ආදී අධික පීඩිට තත්ත්වයන් කයේ නිරෝගි භාවේ නැතිවෙඩ විශාල හේතුවක් වෙනවා හන්න ඒ දේවල් ගැන අපි අවධානය යොමු කරන්්ඩුනඒ භයානක ගන්න තේරුම් ගණඩුවන අර දරුවෙක් නැති වනාට පස්ස දෙමව පියකුට අධික්ක දුක්කඇවිල්ල සමහර වෙලාවට ඕවුන් තරම් මේ පින්නන් අය දැක ඇති සිද්ධ වෙන්නේ ඒ අය. අකල් මරනෝට ගොදුරුව නොය කියැන්නේ කෙටි කාලයකින් අසනිපවෙලා නැතිවෙලා යනවා. ඉතින් ජීවිතය පලය ඒකද අපි ඉප දෙනකොට මොනවත් අරංගාව නෑනෙ මෙන්න මේ දෙෙත් එ එක බැඳෙඩ්ඩෝ නෑ කියලා හිතාගෙන වෙත් නෑනෙේ හෙම අවශ්‍යතාවයක් තිබුුණෙත් නෑන. පස්ෙේ ඇල්ල ඇහට දැක්ක දවල් කනට ඇහිච්ච දේවල් නාසයට දිවට සරිරයට දැනිච්ච දවල් නිසා තමයි මේ බොහෝ දුක් ඇතිවුුණේ ඇහැට පෙනනිච්ච දේවල් කනට ඇහච්ච දවල් නාසයට දිවට සරියට දැනිච්ච ේවල් හිඳතමයි මේ බොහෝ දුක් ඇතිවුණේ ඒ දවවල් වරදවා ගැනීම නිසා වැරදිවිදිහයට ගත්තා ගත්තෙම ගත්ද ස අයි සුන්දරයි මදුරයි ප්‍රියයි කියලා ගත්තා සටන් ආරම්භ කලා පින්තය දන්න මං අමුතුින් කියන්න දෙයක් නැහැ පුංචි ළමයක අඩාගෙන මේ ලෝකයට බිහි වුණහම එයට අම්ම කිරිටිකක් දෙනකොට අර අඩන එක නැවතිලා පොඩ්ටකට සංසිදිලා ඉන්නවා. ඇයිඒ. අන්ඩනක නැවතිලා පොඩ්ඩකට සංසිදිලා ඉන්නේ යට සැපවේදනාවක් දැනෙන නිසා. බලන්ට සටන් ආරම්භ වෙන්න එත ින්මයි සැපවේදනාවත් දැනිච්දේ අම්ම කිරිදන එක නවත්තපු ගම මෙළමයාගෑ ගන් පට ගන්න. එතනින්ම ඒ පටන් ගත්තා සටන් බිමට ආවායක හැඳන්නේ දෙන්ඩ දෙන්ඩ කිය කෑගහනවා සැපවේදනා ඉල්ලන ගතියට එවා. ඊට පසේ කාලයයක් යනකොට කිරිවිතරක්නේ අම ලගින් හිියනැත්තන් ඒත් කෑගන අන්න වස්තුවක් උපාදානය වෙන හැටි. තමන්ට සැපවේදනා ලැබුණොත් මේ ජීවිතයේ මොනොහරි දෙයක් නිසා ඒ වස්තුව උපානය වෙන සුරුපත් වෙන ට පසේ වස්තුව නැතුව බැරව යන ගතියකට එනවා. ඒ ගැන අපි වටහා ගණ්ඩුවනේ තේරුම් ගණඩෝ නැ පින්නත්න්නේ මේ තත්වෙට මගේ හිත පත්වෙලා සසරම ආබාධයකට ලත්වෙන තත්ත්කට පත්වෙෙන්ට පුළුවන්. ඒ නිසා කලින්ම සූදානම් වඩෝ නෑ සියලුදේ මගේ මනසිං අතහැර ළම ජීවත්වෙන්ට අල්ලගත්ත කියලා මට ලැබෙන දෙයක් නෑ. ග්‍රහණය කර ගත්තා කියලා ලැබෙන දෙයක් නෑ. ඇතිවෙන්න චිත්ත පීඩා විතර ඒක නිසා මේ ලෝකයේ තියෙන යමක් හිදා. මට රිදෙනවනම් එතන තියෙන තන්නාව. පැහැදිරිිවම තේරුම්ගත යුතුයි අහාරයක් හින්දාවැෙන්ඩ පුළුවන්, ආග්‍රහණයක් හින්දාවැඩ පුළුවන්, ස්පර්ශයක් හින්දාවැෙන්ඩ පුළුවන්, ධම්ම කලකෙන ආදරේ වගේ දෙයක් හින්දා වෙන්ඩ පුළුවන්, සබ්දයක් හින්දා වෙන්ඩ පුළුවන්, ඒ වගේම රූපයක් හින්දවැඩ පුුවන් හැට පේන. මේ දේවල් නොදැක්ක නොවාසා නොවිද ඉන්ඩ සිද්ධ වෙන වෙලාවල් වලදී මගේ සිත ඉතා දැඩි ආශත්‍රව උපද්ධ වන වනං. චවූර කට්ටුක මාරාන්තික වයදෙන ඇතුළ අන්තේ මැරෙන්ට හිතන තරමටම ඉෙන එක තාම ප්‍රබලයි හ මේදී නැතුවුණුත්ම මැරෙනවාගේ අදසක් යනවනම් එකකි තාම ප්‍ර්බල උපාධානයක් පින් අත්න්නේ. ඉතිං තමන්ට තමන්ග පාලනය කරගන්නඩ බැරි තරමටම දුකක් ඇතිවෙනවන ඒකත් ප්‍රබල උපාධානයක් ඒ වගේ තමන්ගේ පැත්තෙන් හිතර බලට මගේ හිතට අපහසුකන් දැරෙන. රිදවිලි ඇති කරවන පිච්චිලි දැවිලි වගේ ඇතිවෙන ඇතුලාන්තයෙන් යම්යම් දේවල් නොදැක ඉන්ඩ සිද්ධ වෙන නොවස ඉන්ඩ සිදධ වෙන නොවිද ඉන්ට සිද්ධවෙන අවස්ථාවන් මට තියෙනවද එහෙම අවස්ථාතියනවනං ඉතාම පැහැි ඉතාම පැහැදිලි අපේ පෙන්නොත්න්නේ. අපි විසාල ගැටලුකාරී තත්ත්වයක ඉන්නේ ඒ ඇන්නේ තන්නාව පෝෂණයවමින් තියෙන භයානක වොදුරක්. ඉතාාව භයානක වොදුරක් අතළඟ ඒ ඇෙ කැලේ ඉන්නේ. කැලේ ඉන්න පුදු මේ කියන්නේ ඒ කැලේ ඉන්න කෙනාට මේ කැලේ භයනක දැනු නැත්තන් ොක අනතුරකට පත්වනවා. කොයිල හරි හොරුන්ගෙන් සත්තුන්ගෙන් හානි වෙලා ජීවිතක්ෂයට පත්වෙන්ට සිද්ුවවෙනවා. ඒවගේ සංසාරික ජීවිතය තියෙන භයානකම අපාගාමී වෙන්ඩ තියෙන ඉඩකඩ. ගොඩක් වැඩි කියලා දැනෙන්නේ නැති අය පෙන්ත්න මේ ජීවිතේ මරණය දක්වාම නෙක්කම්ම සංකල්පනා ඇතිකරගන්නේ නැතුව. ජීවත්තෙන්ට පටන්ගන්නවා යම් කාම සංකල්පනාවක් ඇතිවෙලා නැවත න නැවත නැවතඒ එක මතක්වැට ගත්තොත් ඉක්මනින්ම ප්‍රතිකාරය යොදාගණ්ඩ ඕනේ ඇයි එහෙම කියන්නේ. මේහිත සසර බොහෝ ොරුදු කරපු දේවල්ති නවා. නොයෙකුත් නොයකුත් ආකාරයේ දේවල් පුරුදුකරපු හිතට ඒ වගේ දේවල් මේ ජීවිතෙත් ලැබෙද්දිහි ලොකු පහසුවක් දැනෙනවා නැවත නැව නැවත නැව නැවත නවත ඒ දේවල්ම, ඉල්ලන ගතියකට එනවා පිෙනත් එක හරීම විකාර ගතියක් හරිම විනාශකාරය ගතියක් භයානක භූමියක ඉන්නේ අර කතාවක් තියෙනවානේ දෙවියෝ පයගහන්ට බයබිමේ යස්වයෝ පිනුම්ගහනවා කියලා අන්නඒ වගේ තමයි නුවන නැති මිනිස්සුේ පංචුපාදානස්කන්ධයත් එක්ක පිණුම් ගහනෝ. ඒකන්නේ ඒක තියන භයානකම තේරුම් ගන්න එකෙන් අතමිදීම අනිවාරයෙන් කළ යුතු දෙයක් කියලා රුන් ගන්නන්නේ නැැ ඒක නිසා මොකද කරන්ඩ ඕන මේකෙන් අතමි දෙෙන්ට අවශ්‍ය කරන වැඩපිළි වෙල තමන්ගේ තුළින් සකස්කර ගත යුතුවම තියෙනවා මේකෙන් අතමි දෙෙන්ඩ අවශ්‍ය කරන වැඩ පිළි වෙල තමන්ගේ සිත නිබන්ධව පනිවිඩක් විදිහයට දෙන්න්ඩෝ නෑ දුකක් දැන අවස්ථාවක විශේසයෙන් නැවත මං මේ දුක්වෙ දෙන්නේ නෑ අත නිබින්ධ ති දුකේ සමක්ගෝ විුද්ධයාා කර සහන් කර මේ කලකිරීම නිබ්බිදාව කියන එක ඉතා වැදගත්වෙනවා මෙ එක්කම්ම සංකල්පනාාවලට යහපදදේ යහපත් විදිහටත් අයහපද්ද අහපත්වදිටයා දැන ගැනීම ඉතා මත්‍යවශ්‍ය වෙනවා ධර්මත්‍රවණය කනකොට එවැනි දැනගැනීමට අපිට එන්ඩ පුලුවන් පිෙන්ත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ පංචිපාදානස්කන්දය කෙරෙහි කලකිරෙන ධර්මයක්. ඒ කෙරෙහි මොහොතකට වක්වත් සම්මා සම්බුදුරජාණන් වහසේ දේශනා කරනවා අකුසලය කියලා කියන ලෝභ දේශ මෝහ සහිත, මේ සිතුවිලි එක්ක මොහොතකටක් කොත් අනුමත කරන්න ෑ කියලා කිසිම කාරණාවක් හිද අනුමත කරන්නේ නෑ කියලා අපි බුද්ධ සාසනය ආරක්ෂ කර ගත යුතු වෙනවා බුද් සාසනය ආරක්ෂ කරගත යුතු තියෙන්නේ තමන්ගේ සහ අනුන්ගේ යහපත සඳහා මේ බුද්ධ ශාසනය හේතුවෙන නිසා හැබැ බුද්ධ සාාසනය හින්ද හරි ගිනි ගන්නවනගේකුසලයක් ගිනිි ගන්නවා කියලා කියන්නේ ඔඒ මට මේක රක ගණ්ඩ පැරිවිදන්නේ නෑ කියලා ඇතුලාන්ත ගිනි ගැනීමක් එෙනවනම් අතුලාන්ත වේගයක් එෙනවනම් පිරින්නත්න්නේ අන්න ඒ වේගය පැහැදිලි ඉතා පැහැදිලි අපිට අනර්ථයක් මයි සිද්ධ කරන්නේ අවබෝධයෙන් ජීවත්වීමයි අවශ්‍ය කරන්නේ ශාසනය රැකුණත් බොහෝ දෙනෙක් සුවසේ වාසය කරනවා. ශාසනය එක දවසක් හරි ආරක්ෂ වෙනකොට පැහැදිලිවම, ෙක් කොහේ හරි ැනක සැසෙන්ට හෙතුරේ ලඟගී එක තරුණ මහත්තයෙක් මට මෙහෙම කියනවා. මට තියන්නේ භාවනාකරන් රමනාවනේ මට තියෙන්නේ ධර්මාවබෝධ කරන් ූමුණනාවනේ මට තියන මේ ශාසනය රැක ගැනීම ඔවුනාව. මේ කතාවත් තුළම තියෙනව අපේ පිවත්න වැරැද්දා. ශාසනය රැකීමේ අවශ්‍යතාවය කියලා කියන්නේ මොකක්ද. බුදු හාමුදුර දුන්න පනි විඩය ආරක්ෂා කරන්න බුදුරජාණන්හන්සේ දුන්න පනිවිඩේ ආරක්ෂා කරන්න අවශ්‍ය නම්. ඒ සඳහා කළ යුතු දේ පලවෙනි දේ තමයි තමන් ඒ පනිවිඩේ දායද කර ගැනීම මොකද අනුන්ට කියර දෙෙන්ට පෑ. අනුන්ට කියලදෙන්ට පුලුවන්කමක් ඇත්තේ නැහැ තමන් ප්‍රායෝගික අධ්‍යැකීමට එන්න නැතුව. මොකද ප්‍රයෝගික අධදැකීමට එන එක. ප්‍රායෝගිකව මේ දේවල් අතහැරෙන විදිහට මානසිගත්වය සකස් කරගන්න එක පින්නත්නේ. ලෝකෙතින අමාරුමද කතා කරන්න පුළුවන් අපිට මේ වගේ. ගොඩක් දෙවල් කියන්න පුළුවන් පාරමිතා දහයම විස්ත කරන්න පුළන්. ගොඩක් ධර්මකරුණු මෙමයි මෙහමයි මෙහමුණොත් මෙහමයි මෙහමුණොත් මෙහෙමයි කාමච්චන්ද අයින් කරන්නේ මෙහම ්‍යපාදායින් කරන මෙහම තින මිද දච්චක කුච විචිචා නිවර් ධර්මයින් කරන්නේ මෙහම ඉද්දිපාද වඩන්නේ මෙහම බොද්ජග වඩන්නේ මෙ මේ විදිර ගොඩ දේවල් කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයිඒ කියන්ඩ පුලුවන් දෙවල් කිව්වට ඒවා. අන්නයට හොඳින් දැනෙන්නේ එහෙම කිව්වට නෙවෙේ. ඒ කරඩ යනකොට තියෙනවා ඉතාම ප්‍රායෝගික ගැටලු. සතිසම්බෝජ්ජන්ගේ වඩන කෙනාට ඉතාම ප්‍රායෝගිකව තම්ම විජේ සම්බෝජ්ජන්ගේ වඩන කෙනාට ඉතාම ප්‍රයෝගික තියෙන ගැටලු වගත් තියෙනවා. හැම බොජ්ජන්ගේයක්ම වඩන දී හෙමයි. ඒ ප්‍රායෝගික ගැටලුවලට මොන දෙෙන්ට තමම්ම තමන් විසින් ඔයකුත් උපක්‍රම හදාගන්නවා. එවට ධර්මය තියනවා. සහ වර්ධනය කරන්න අපි දන්නවා වීර්ය වර්ධනය කරන්න ගිහාම වීර්ය ගොඩක් වැඩිවුණොත් මොකදන්නේ නොසන්සුන්කම් ඩ වෙනවා. වීර් ගොඩක් අඩු වෙලා චිත්ත ඒකාක්‍රතාව නිබඳව ගොඩාක් වැඩියවුණොත් එක තීන විද්දයට බරවෙනවා. ඒවගේ මේ සමතනුත කරගෙන යන්නට අවශ්‍ය කරන වැඩ පිළි වෙලාක්න. අපි ඉතාම හොඳින් දැනගෙන ක්‍රියාත්මක කරඩ වනේ. ඒ ප්‍රායෝ ිත්වය කොයි විදිරම සී සුද අතිර චිත සුද අති කර ි ුද්දිය. මේ විදිහයට මේ එක 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 මේ හැම විසුද්ධියක දීම යම් කිසි ලොබ කොටසක් අතහැරෙනවා. එතකොට නෙක්කම්ම සංකල්පනා තියෙන කෙනා දන්නවා සීල විසුද්ධිය නැති කෙනාට වැඩිය සීල විුද්ධිය තියෙන කෙන යමක් අතහැරල තියෙනෙ සිල් රකින්ඩ ගුණවන්ත වඩ බොහෝ දේවල් අතහරෙන්ටෙන අනන්ගේ නපුරු වචනනාතාරවාගැන්නේ ගොඩක් අමාරු වැඩක්. අනුන්ගේ නපුරු ක්‍රියා විෂම ක්‍රියා අතහරලා, සුවදායක සිතකින් ඉන්නවා කියල කියන්නේ ලේසි වැඩක් නෙවෙයි ඒකට අවශ්‍ය කන ධර්මතා තමන්ගෙ තුළින් උපද්ධවා ගණ්ඩ ඕන ඒකට අවශ්‍යකන ධර්මතා තමන්ගෙ තුළින් උපද්ධවාගණ්ඩ ඕනෑ අන්න උපද්ධවා ගැනීම තමයි අපි ජීවිතය අපි සිද්ධ කරන්නේ දැනගෙන. ලැබිලා තියෙන තත්වයන්න ඔට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන්නඩ එක කියන්නෙ ස්වභාව ධර්මයට අනුකූලව කෙලෙස් ලැබිලා තියෙනකොටේ හැම කෙලෙස් ධර්මයකටම තිවුද්ධ කු ධර්මයක් තියව ඒ එක දැනගෙන ඒ ක්‍රියාත්ම කරන්න අපි හැමනිමේෂයක්ම ඉතා දැඩි ප්‍රතිපත්තියකින් යුත්තව ගත යුතුව තියෙනවා කාලය ගත කළ යුතුව තියෙනවා. ඉතින් මේ විදිහට නැවත නැවත මෙනිෙහි කිරීම් කරමින් තවත් ඒකුත් තුපක්‍රම සීලීව මේ මෙිනිහිකරන්න ඕන ආකාරය නොයෙකුත් තැන්වොට තියනෙනව පින්නත් අන්න ඒ තියන දේවල් අපි මොකොද කරන්නේ දැනගෙන ක්‍රියාත්මක කරඩ මේ ගඩුවක් වගේ තනහුලක් වගේ නොයෙකුත් ආකාරයේ නැත්තං අපි හිතමුොකෝ එක එක ආකාරයට බුදුරජාණන් වන්සේ දේශනා කරලා තියෙන මේ පංචුපාදානස්කන්දයට අදාළව කලකිරීම් ඇති වෙන විදිහට දේශනා කර තිය අවස්ථා බොහෝමයක් තියෙනති ඒවා අරගෙන ැවත මෙෙහි මෙෙහිර මෙනෙහිකරර මෙෙහිරර හිත පංචුපාදානස්කන්දයෙන් අයින් වෙලාම හැම්වලේම තියෙන විදිහට සකස්කර ගණ්ඩුවනේ. හරිද පංචුපාදානස්කන්දයෙන් අයින් වෙලාම තියන ආකාරයට සකස්කර ගණ්ඩුවන පින්නත්න්නේ අන්න ඒක තමයි අපි දැනගෙනම සිද්ධ කළ යුතු ආකාරය වෙන්නේ. ති මේ සඳහා අපි හැම වෙලේම, අපේ හිත යොමු කරලා නෙක්කම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා ඕම උපක්‍රම සීලී වුුණොත් පුලුවන් මේ කරගණඩ ඇයි මේක කරන්නේ බලන් උපක්‍රම සීලී වුණනත් පුළුවන් කියලා ැෙන තමංහා සමකොට සැලකීමෙන් කාටරි හිංසනික ක්‍රියාවක් සිද්ධ කරන්නට අදහසක් තියෙනව නං තමන්හා සමකොට සලකනකොට ඒ හිංසාව නෙහෙරෙන තත්වට තමන් හිතපත් වෙන වගේ මෙනෙහි කිරීම් බහුල කරපු හම නිවැරදි මෙෙහි කිරීම් බහුල කරපු හම අපිට අවශ්‍ය කරන නිවැරදි සිතුවිලි අපේ තුළ උපදින්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ ඇතුලාන්තේම නැගෙන එකට තමයි යෝනිසෝ මනසි කාරය කියකිරකෙන් එතකොට අපිට අපේ ඇතුලාන්ත මෙහෙවුමක් තියෙනවා එන්න ඒ මෙහෙම තමයි හදා ගන්නඩුවුන ඇතුලාන්තම මෙහවුමක් දගන්න පුලන්කම තියව පිවත්න්නේ මෙනෙහි කරලා මෙෙහි කරලේ මෙහෙම මදාාගත පස්සේ. සීලාදී ගුණධර්මයන්, රකිනවනවෙයි රැකෙන තත්වයටට පත්වෙනවා. රකිනවනවෙ, රැකෙන තත්වයටට පත්වෙන ම නැතවාරයක් ඔන්න එක කිව්වා කිව්වේ මේ හරිම වටින හින්දා. සීලාදී ගුණධර්මයන් රකිනවානෙවෙයි රැකෙන තත්වට පත්කර ගඩුන් තමන්ගේ මනස නිමැරදි සංකල්පනාවලින් සිද්ධවෙන්නේ හින්දා. දන්නවා නිර සංකල්පන ඇතිකරන්න අපට මෛත්‍ර භාවනාව වැනි දවල් රඩ ඕනෑ. නැවත නැවත මෙනෙහිරර මෙහිරර මෙ නිවැරදි සිතු විලිබලට සංකල්පනාවලට තියෙන බලය වේගය තව වැඩික රණ්ඩ ඕන. ඒක තමයි අපි සිද්ධ කල යුතු ක්‍රමවේදය. ඉතින් එමමිනිහිකර මෙිනිහිකරට යුතු කරපු හම අපිට අවශ්‍ය කරන විදිට මේ කෙරෙස්ධර්මයන් සංසින්දවාගෙන, කටයුතු කරන්න පුළ හුගක්කේ යිස්සෙල්ලා හම විෂ්කම්බණ වසයෙන් සංසිඳනවා ඊට පස්සේ තමයි සමුච්චේද නිස්සරණ පටිපස් අද්දි කියන ප්‍රහාණයන් සිද්ධ වෙන ආකාරයට කෙලෙස් ධර්මයන් කැපිලම යන්න ඉති. එවැනි සුවදායක තත්ත්වයක තියෙන සුවය තමන්ගේ හිතට දැනෙන්ඩ අරෙන්ඩ උපක්‍රම සීලීබ ඒකට කියනවා අපි ධර්මය තුළ නිරෝධ සඥා විරාග සඥ්ඥා කියලා. ඉතින් එහම නිරෝධය තමන්ගේ ඇතුළ අන්තයට දැනෙන ස්වභාවයකටආපුහාම අපි පැහැදිලිවම යහපත් මානසි ගත්වයකට පත් වනා කියලා කියන්න පුළුවන්කම තියනවා එක රැක ගත්තොත් අනිවාරයෙන්ම සෝවාන් මාර්ග සිත අප තුළ පද්‍යවාගන්න පුළුවන්. එකද නෙක්කම්ම සංකල්පනා ගැන අ්‍යනය කරලා මේ ජවිතයට එකතු කරගෙන මේ ජීවිතය ස්සාර්ථක කරගෙන සසර ජවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙන්නට හැම දෙනාටම ශක්තිය දහිරේ ල බේවා වීර්ය අධිස්්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කිය ප්‍රාත්ථනා කරනෝ හැම දෙනාටම සම්මා සම්බුදුසරණයි. ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා, පුං්ඥන්තන් අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං. චිරකංතු දේශනං චිරංරකංතුමං පරන්ති හොදැ පින්නත්න්නේ. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය වසයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඇමරිකාය පදිංචි පාක්‍රම වීරසූරිය චාමිණී වීරසූරිය සහ ද දෙදෙන විසින් කියලයි. වසර දහනමයක ටිහද්දී පෙවරවාරි මස දාහතර දිනවියෝ වූ පසි වීරසූරිය පියාණන්ට රැස් කළ ධර්මදානය කුසලේ. ධර්මස්්‍රවනය කර කුසලේපින තනමෝදැන් වී. ඉක්මනින් සසර දුකෙන් විදිත්වාගෙන ප්‍රධාන අරමුණෙන් යුක්තව තමයි ධර්ම දේශනවිදාකතය දරන්න සුජිත්ත වාසයකන පවුලේසියෝ දෙනාට අත් ධර්ම ශ්‍රවණය කළ සියලූම දෙනාටත් ධර්මාබෝධී ලැබේවා. බුදුජාණන් වහන්සේගේ සාසනෙ චිරාත් කාලයක් ලෝකය තුළ ජියවමාන බැබලේවා. සසන රකින ගිහි පැවිදි සියලුම දෙනා නිදුක් නිරෝගී සපත්බව ලබේවා සමයයක් දුෘෂි දෙවිදතව වගේ ආරක්ෂාව ලැබේවා රැකවරණ ල බේවා පාර්ථනා කරනවකල සඳංකරලති වීරසුරිය පවලි සිිර්දනා සහ අරුන්ද දීවිසින් කියෙල සඳහකරලා තියෙනවා තින් අපි ප්‍රාර්ථනා කරමු මේ පින්නන්ත අය ඔබ අප හැම දෙනාගේම යහපත ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පුුණන්න කර්මයක් සිද්ධ කරගන්න පරාක්‍රම වීර්සුරිය චාමණී වීරසුරිය සහ දූදන්දෙන කියන මේ පිරිස බලාපොරොත්තුවෙන් ආකාරයටම පස් වීරසුරිය පියාණන්ට, මේ සියලු පුුණ ක්තියෙන් අන මුෝදන් වේවා එ වගේම පරම්පරාවේ මේ පරලෝගිය සලම ඥාතීන්ට මේ පින්නන මුූදන් වේවා. ඒ හැම දෙනාම පුංචිහෝ දුක්කාරදරයක් ඇත්තැනක වාසේ කරන්න නගේ සියලු දුක්කරදර දුරුවේවා කායික මානසික සුවදා තත්ත්වයන් සතර ජීවිතය පුරාවට මැතිවේවා එවගේ සුගතිගාමී වේවා සුගතියෙන් සුගතියට පත්‍රේවා වසානයේ දියතුම් නිවනිින් සැනසෙන්නට මේ සියලු පුුණණ ශක්තින් හේතුේවා කියන ප්‍රාර්ථනා කරමයි වගේම වීරසූරිය පවුලේ සියලු දෙනාම් වගේම සුජි අත්වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලබේවා කරනෙන සියලු කටයුත් සාර්ථකවා සල හපතා අධිස්ාන බලාපොටි සිදවේවා යම් දුකක්හරදරයක් වන්න්නති බෙනන් සියල දුක්කරදරදුරුවේවා කායිකු මානසික සුවේ ලැබේවා සසර වසන තා කල් කිසිු පාපමි ඇස්තුරකට පත්න වේවා කල්්‍යයානමිත්‍රාශ්‍රයම නිබඳව නිරතුරවල බේවාවසානයේදී උතුම් සැනසීමෙන් සැනසෙන්න්නට මේ සියලූම පුුණ්‍ය ශක්තින් හේතුවක්ම වේවා කල ප්‍රාර්ථනා කරනව හැම දෙනාටම සම්මා සම්බදු සරණයි. සාධ සාතූ සාතු. අප කරිහණු කම්පාවෙන් මේ උතුම් සදධර්මාණ ශාසනාව පවත්ව අදාළ ගෞරමනියදේශකයන් වහන්සේ තවත්. මෙ වෙනි ශාසනිික ඩටේ ද කර ගිනියීමමට වැසි ශක්තිය දහිරය වාසනාව ලැබේවා යන්න අපි සියලෝම දෙනා එක් සිත්ව පාර්ථනා කරමු. ප්‍රාර්ථනා කිරීමක් වශයෙන් අපි සාධනාදයක් පවත්වන. සාධහූ සාධෝ සාධූ. අදවසේදී මෙම තුම් සෝතාපත්ති සද්ධර්මාණ ශාසනාව, ලෝපුරා විසුරවා හැරීම සඳහා සැදැහැති විකාශ්ණ දායකත්වය ගෙන කටයුතු කරනු ලැබවා ඇමෙරිකාවේ පදිංචි පරාක්‍රම වීරසූරිය මහත්මා චාමිණය වීරසූරිය මහත්මිය සහ දූවරු දෙදනා විසින්. එසේ නම්, මේ පෑට නියමිත සෝතාපත්ති සද්ධර්මානණ ශාසනාව මෙතකින් නමාවට පත්වෙනවා. ඔබ සැමට සම්මා සම්බුලු සරණයි.